Namaskar Viva Budurvanate Samadha Buduhimi Saranayami Namaskar Viva Damruvanate Samadha Sadham Saranayami Namaskar Viva Sangharuvanate Samadha Mahasangha Saranayami Namaskar Viva Tunuruvanate Samadha Tisarana Saranayami Sadhu Sadhu Asupi Vedasitina Gauruniya Maha Sangharatnayen Avasarai Shraddhavanta Vasanavanta Pinvatni Me Pinvat Pirisa උතුම් වූ බුදුරජාණන් වහන්සේ ගැන තමන්ගේ සිතේ ඇති වුණ ඒ ප්‍රසාදයෙන් යුතුවම ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මය ගැන මේ පින්නතුන්ගේ සිතේ ඇති වුණ ප්‍රසාදයෙන් යුක්තවම ආර්ය මහා සංඝරත්නය ගැන මේ පින්නතුන්ගේ සිතේ ඇති වුණ ප්‍රසාදයෙන් යුතුවම මේ පින්වත් පිරිස මේ විදියට ඒ ධර්ම දේශනා මාලාවක් වෙන් කරගෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමටයි මේ ස්ථානයට පැමිණුණේ. පින්නතුනි අපි සීල් දෙනාම දන්න කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාමත්ම ආශ්චර්යමත්ම කාරණයක්. ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා තමයි පින්වත්නි මේ ලෝකේ යථා ස්වභාවය ලෝක ස්වභාවය මේ දෙමිනිස් ප්‍රජාවට හෙළිදරව් කරන්නේ. උන්වහන්සේ පහළ වෙලා තමයි මේ ලෝකෙට මෙයයි දුක කියලා දේශනා කරන්නේ. මෙයයි දුක හට ගැනීම කියලා දේශනා කරන්නේ. මෙයයි දුක නැතිවීම කියලා දේශනා කරන්නේ. මෙයයි දුක නැතිවීමේ දුක නැති කිරීමේ ප්‍රතිපදාව කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලෝකේ යථා ස්වභාවයේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනවා. ඒ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා නේද? උන්වහන්සේ පහළ වෙලත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙයයි කියලා අපිට මනාකොට දේශනා කරා නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ විසින්මයි පින පව ගැන මනාකොට දේශනා කරන්නේ. මෙයයි පින කියලා ලෝකෙට හඳුන්වා දෙන්නේ කවුද මුලින්ම? බුදුරජාණන් වහන්සේ. මෙයයි පව කියලා ලෝකෙට හඳුන්වා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ කුසලය කියලා ලෝකෙට හඳුන්වා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ අකුසලය කියලා ලෝකෙට හඳුන්වා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපිට හිත පහදවා ගන්න පුළුවන් ලෝකේ පරිපූර්ණත්වයට පත් වුණ පරිපූර්ණම අවබෝධයට පත් වුණ ශ්‍රේෂ්ඨතම සාසුන් වහන්සේ නමක් සරණ යන්න වාසනාව ලැබීම ගැන. උන්වහන්සේ අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨතම ධර්මයේ සරණ යන්න වාසනාව ලැබීම ගැන. ඒ ධර්මයේ අවබෝධ කරගෙන සසරෙන් එතෙර වුණු ඒ රහත් මුනිවරු ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න වාසනාව උදා වීම ගැන මුළු හදවතින්ම අපි සතුටටපත් වෙන්න ඕනේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තමන් වහන්සේව මේ ලෝකෙට දේශනා කරා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වනාහි සියලුම ධර්මයන් අවබෝධ කරගෙන පරිපූර්ණත්වයට පත් වෙලා මේ ලෝකයට අවබෝධ වීමට ධර්මයේ දේශනා කරන මුනිවරයෙක්.
දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසීති. උන්වහන්සේ සියල්ලගින්ම දමණය වුණා. පරිපූර්ණ වශයෙන්ම දමණය වෙලා ලෝක සත්‍යයට මහා අනුකම්පාවෙන් ඒ දමණය වෙන ධර්මයේ දේශනා කරනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසීති. උන්වහන්සේ සාන්ත භාවයටපත් වෙලා ඒ සාන්ත භාවයේ උපදවන ධර්මයේ මහා අනුකම්පාවෙන් මේ දෙමිනිස් ප්‍රජාවට දේශනා කරනවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසීති. උන්වහන්සේ මේ සසර සැඩපහර තරණය කරා. සසර සැඩපහර තරණය කළා ලෝක සත්වයාට ඒ සසරින් එතර වෙන ධර්මයේ දේශනා කරනවා. පරිනිබ්බිතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසීති. උන්වහන්සේ පිරිනුවන් පාණ්ඩ උන්වහන්සේ හිත හදාගෙන පිරිනුවන් පායමේ හිතක් උන්වහන්සේ සකස් කරගෙන මේ ලෝකෙට පිරිනුවන් පාන ධර්මයේ දේශනා කරනවා. අපගේ බුදුරජාණන් වහන්සේ මොනතරම් ආශ්චර්යමත් ශාස්තුන් වහන්සේ නමක්ද. ඉතින් පින්නතුනි, ඒ බුදුරජාණන් වහන්සේ නිතර ප්‍රශංසා කරපු දෙයක් තමයි පින කියන එක. උන්වහන්සේ නිතර වර්ණනා කරා පින කියන එක, නිතර පින් රැස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙමිනිස් ප්‍රජාවට අනුශාසනා කොට වදාලා. උන්වහන්සේ වදාළේ සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං. පින කියලා කියන්නේ කොමකටද? සැපේටයි කියලා දේශනා කොට වදාලා. සැපේට කියන සමාන නමක් මොකද්ද? පින කියලා උන්වහන්සේ දේශනා කොට වදාළේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරා මේ දෙමිනිස් ප්‍රජාවට අනුකම්පාවෙන් පින් රැස් කරගන්න ආකාරය නේද? අපි ඉගෙනගෙන තියෙනවා නේද? කොහොමද පින් රැස් කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? දානමේ වශයෙන් තමන්ගේ ජීවිතේට පින රැස් කරගන්න. දන්පැන් පූජා කරලා. ඒ වගේම සිල් සමාදන් වෙලා තමන්ගේ ජීවිතේට පින් රැස් කරගන්න. ඒ වගේම බණ භාවනා පුරුදු කරලා තමන්ගේ ජීවිතේට පින් රැස් කරගන්න කියලා. මේ ප්‍රධාන ආකාර තුන බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කොට වදාලා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දානේ ගැන නිතර ප්‍රශංසා කරා නේද? දානම් භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං. දානේ කියලා කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරපු දෙයක්. පණ්ඩිතයන් වහන්සේලා විසින් පනෝපු දෙයක් දානේ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරපු දෙයක් කොමක්ද? දානේ කියන කාරණේ. එතකොට අපි කල්පනා කරා මේ පින්නතුන්ට මේ දානේ ගැන සවස්වරුවේ දානේ පිළිබඳ සඳහන් වෙන උතුම් ඒ සූත්‍ර දේශනාවක් මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්න අපි කල්පනා කරා. පින්වත්නි, දවසක් වේලුකණ්ඨකී නන්ද මාතා අහලා තියෙනව නේද? ඇයි කවුද? අනාගාමි උපාසිකාවක්. ඒතර අනාගාමි කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? ඔය සංයෝජන පහක් ප්‍රහාණය කරලා නේද? ඒ මොනවාද සංයෝජන පහ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. ඒවට මොන සංයෝජනද කියන්නේ? ඕරම් වාගේ සංයෝජන. කාම ලෝකෙට ඇද දාන සංයෝජන පහක් ප්‍රහාණය කරපු අනාගාමි උපාසිකාවක් හිටියා වේලුකණ්ඨක කියන ගමේ. ඒ මාතාවගේ නම මොකද්ද? නන්ද මාතා නේද? ඇයගේ පුරුද්දක් තිබ්බා මේ පින්නතුන් දන්නවා. හිමිදිරි පාන්දරම අවදි වෙලා ඇය මොකද කරන්නේ? උඩුමහලට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සජ්ජහායනා කරන. ඉතා මීරට සජ්ජහායනා කරනවා. ඇය දවසක් සජ්ජහායනා කරා සුත්ත නිපාතයට අයිති පාරායන වර්ගයේ. මොකද පාරායන වර්ගයේ හිමිදිරි උදෑසන මවති වෙලා උඩුමහලට ගිහිල්ල සජ්ජායනා කරනවා. දැන් ඉති සජ්ජායනා කරනකොට මේ වෙලාවේ වෛශ්‍රමණ දිවිරාජ යම් කිසි කටයුත්තකට අහසින් ගමන් කරනවා. දැන් අහසින් ගමන් කරනකොට ඒ වෙසමුණි දිවිරාජයාට මේක ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? ආන්න හරි. ඇහෙනකොට ඔහු නතර වෙලා, ඒ දිවිරාජ නතර වෙලා මේක අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා සාදුකාරයක් පැවැත්තුවා. එතකොට නන්ද මාතා ඇහුවේ මොකද්ද? කවුද මේ සාදුකාර පැවැත්වුවේ කියලා ඇහුවා නේද?
එතකොට මොකක්ද වෙසමුණ දිවිරාජ ප්‍රකාශ කරේ? ඕ නැගණියනි, මම වෛශ්‍රමණ දිවිරාජයා. යම් කිසි කටයුත්තකට මං යන ගමන් මේ ඔබ මිහිරට සජ්ජායනා කරන ධර්මයේ මං අහගෙන හිටිය කියලා සතුටටපත් වුණා. බලන් තිරුවන් සරණගේ ශ්‍රාවකයෝ නේද? සතුටටපත් වුණාට පස්සේ නන්ද මාතා හරි සතුටින් ප්‍රකාශ කරා පින්වත් සොඳුරුමුව තියෙන තැනැත්ත. එහෙනම් මේ හිමිදිරි පාන්දරම මේ සජ්ජායනාවේ පින මං ඔබට අනුමෝදන් කරනවා කියලා මොකද කරේ? පින් අනුමෝදන් කරා. දැන් විසමුණි දිවිරාජයා, වෛශ්‍රමණ දිවිරාජයා හරි සතුටුයි දැන් නේද? සතුටටපත් වෙලා කිව නැගණියනි, හිට පාන්දර සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේ ප්‍රමුඛ අග්‍රසාවකයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා 500 නමක් මේ වේලුකණ්ඩක ගමට හීලදානේ නොවලදා වඩිනවා. උන්වහන්සේලා උදෙසා දානේ පූජා කළ ඒ පිණත් මට අනුමෝදන් කරන්න කියලා ප්‍රකාශ කරා නේද? දැන් ඔන්න දැන් හරි සතුටි. දැන් නන්ද මාතාට හරි සතුටි. ඇයි? ඇයි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවිකාවක් නේද? ශ්‍රද්ධාවේ පිහිටලා තිරුවන් කෙරේ පිහිටලා ඉන්න ශ්‍රාවිකාවක්නේ. ඉතින් ඇය මොකද කරේ? පහුවදා පාන්දරම ඉතින් හොඳට හිත පහදවාගෙන ප්‍රණීතව දානේ නේද සකස් කරලා, දානේ මනාකොට සකස් කරලා, නිවසේ සකස් කරලා පණිවිඩයක් එව්වා නේද? පණිවිඩයක් එව්වා සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානෙට වඩින්න කියලා. දැන් ඔන්න මහා සංඝරත්නේ දානෙට වැඩියා නේ. දානෙට වැඩලා දැන් දානෙ වළඳනවා. මෙන්න මේ සිදුවීම අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ ඉඳන් දිවසින් දකිනවා. දිව්‍ය නේත්‍රෙන් සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවාගේ දිව්‍ය නේත්‍රෙන් උන්වහන්සේ මේක දකිනවා. දැකලා එතන ඉන්න භික්ෂු සංඝයා අමතලා වදාරනවා බුදුරජාණන් වහන්සේ, පින්වත් මහණෙනි, අද වේලුකණ්ඩක ගමේ අපගේ සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් ඇතුළු භික්ෂු සංඝයාට වේලුකණ්ඩකී නන්ද මාතා දානයක් පූජා කරනවා. පින්වත් මහණෙනි, මේ දානය අංග 6කින් සමන්විතයි. කීයද? අංග 6කින් සමන්විතයි. උන්වහන්සේ වදාලා, කතංච භික්කවේ චලංග සමන්නාගත දක්කිනා හෝති. මොකද්ද මේ අංග 6කින් යුක්ත දානය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අංග කීයකින්ද? 6කින් යුක්ත දානය. උන්වහන්සේ වදාරනවා, ඉද භික්කවේ දායකස්ස තින්නංගානි හොಂತಿ පටිග්ගහකාණං තින්නංගානි. මේ දායක පිරිසගෙන් කාරණා තුනක් සම්පූර්ණ විය යුතුයි මේ දානෙට. දානේ දෙන පිරිස. දායක පිරිස කියන්නේ කවුද? මේ පින්නතුන් නේද? කාරණා කීයද? තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. දානේ පිළිගන්න පිරිසගෙන්. ඒතර එදානම් කවුද? සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ප්‍රමුඛ භික්ෂු සංඝයා. ඒතර එදා දායිකාව කවුද? වේලුකණ්ඩකී නන්ද මාතා. ඒතර පිළිගන්න පිරිසගෙන් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට දෙන පිරිසකින් කාරණා කීයද? තුනයි. පිළිගන්න පිරිසකින් කාරණා තුනයි. එතකොට මේ කාරණා තුනට කියන අංග 6 කියලා. අංග 6කින් සමන්විත දානය කියලා උන්වහන්සේ වදාලා. එතකොට මේකේ උන්වහන්සේ දේශනා කරනවා, ඉද බික්කවේ දායකෝ පුබ්බේව දානා සුමනෝ හෝති. දානේ දෙන පිරිස දානි දෙන්න ඉස්සර වෙලා හිත පහදවා ගන්න. හිත පහදවා ගන්න ඕනේ. එතකොට කාගෙන්ද හිත පහදවා ගන්නේ අපි? නะ බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රාවක මහා සංඝ රත්නේ ගැන හිත පහදවා ගන්න ඕනේ අවබෝධයෙන්ම. ඉතිපිසෝ භගවා අරහන්, ඒ බුදුරජාණන් වහන්සේ සියලුම ආශ්‍රවයන් ප්‍රහාණය කර මුනිවරේ කියලා අපි හිත පහදවාගෙන තියෙන්න ඕනේ. සම්මා සම්බුද්ධෝ, ඒ කියන්නේ ගුරු උපදේශ රහිතවම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත් උත්තමයෙක්, විද්‍යාචරණ සම්පන්නෝ. ඕ සියලු විද්‍යා විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් සමන්විතයි. ඒට අනුව වාසය කරා සුගතෝ, සුන්දර නිවන් මඟ සාක්ෂාත් කරගත් මුනිවරයෙක්. ලෝකවිදු, සියලු ලෝක ස්වභාවය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් මුනිවරයෙක්. අනුත්තර පුරිස ධම්ම සාරති, අකීකරු දේ මිනිසුන් ඕ මහා කරුණාවෙන් දමනය කර උත්තමී. සත්තා දේව මනුස්සානන්, සියලු දේ මිනිසුන්ගේ එකම සාස්තුන් වහන්සේ බුද්ධ
අවබෝධ කරගත්ත ධර්මයේ අන් අයට දේශනා කරන මුනිවරයෙක්. භගවා සියලු ගුණයන් දරා වැඩසිටීමට තරම් ඒ කාන්තේම භාග්‍යවන්තයි කියලා හිත පහදවා ගන්න ඕනේ. එදා වේලුකණ්ඨික නන්දමාතා මනාකොට නේද හිත පහදවාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ ගැන නේද? එතකොට ඊළඟට ශ්‍රාවක සංඝරත්නය දාන පූජා කරනවා නේද? ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවා ගන්න ඕනේ. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. ඒ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි. ඒ කියන්නේ ඕ රාග දේශ මොහ ලෝභ දේශ මොහ ප්‍රහාණය කිරීමට පිළිපන්න පිරිසක්. උජුපටිපන්නෝ ඍජු මාර්ගයේ ගමන් කරන පිරිසක්. මොකක්ද ඍජු මාර්ගය? ආර්යෂ්ටාංගික මාර්ගය. ඥායපටිපන්නෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න පිළිපන්න පිරිසක්. සාමීචිපටිපන්නෝ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරන පිරිස. යදිදං චත්තාරි පුරිස යුගානි. ඒ ශ්‍රාවක සංඝරත්නය තුළ යුගල වශයෙන් කී නමක් ඉන්නද? හතර නම්. කවුද? සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. ඊළඟට පුද්ගල වශයෙන් ගත්තොත් අට නමක්. ඒ කවුද? සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න ඵලයටපත් වන ශ්‍රාවකයෝ. සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලයටපත් වන උත්තමයෝ. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයටපත් වන උත්තමයෝ. අරහත් මාර්ගයේ රහතන් වහන්සේ. මේ ශ්‍රාවක සංඝරත්නයේ ආහුණියෝ ඕනෑම දුරක ඉඳන් මෙන්න මේ ශ්‍රාවක සංඝරත්නයේ උදෙසා දන් පැන් රැගෙන ඇවිත් පූජා කරන්න සුදුසුයි. පාහුණියෝ ආගන්තුක වැඩි කල්ලි ඇප උපස්ථාන කරන්න සුදුසුයි. දක්කිනියෝ දෙලව පින් සලකාගෙන දන් පැන් පූජා කරන්න සුදුසුයි. අංජලි කරණියෝ දොහොත් මුදුන් තියලා වන්දනාමාන කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකසාති. ලෝකිට උත්තර පිංකිතවන්නේ කවුද? ඒ ශ්‍රාවක සංඝරත්නයයි. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට දානි දෙන්න ඉස්සර වෙලා ඒ බුදුරජාණන් වහන්සේගෙන ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවාගෙන තිබීම ඉතාමත්ම වැදගත්. එතකොට හිත පහදවාගෙන එදා නන්දමාතා හිටියා නේද? ඊළඟට වදාලා දදං චිත්තං පසාදේති. ඒ දානේ දෙන පිරිස දානේ දෙන වෙලාවේ දානේ පූජා කරන වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාවෙත් හිත පහදවාගෙන තියෙන්න ඕනේ. කාගෙනද? ඒත් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන අවබෝධයෙන් හිත පහදවාගෙන හිත සතුටටපත් කරගෙන ඒ දානේ පූජා කරන්න ඕනේ කියනවා. ඊළඟට දත්වා අත්තමනෝ හෝති. දානේ දීලා ඉවර වෙලා හිත පහදවා ගන්නවා. අනේ මේ අපි දානේ පූජා කරේ බුදුරජාණන් වහන්සේට. අන්න බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොටම ඒ ගුණ වශයෙන් සිහිපත් වෙන්නේ නැද්ද? සිහිපත් වෙනවා නේද? ඒ ශ්‍රාවක සංඝරත්නයට දානේ පූජා කරා කියලා හිත පැහැදෙනවා. මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කරගන්න ඕනේ කවුද? දෙන පිරිස. වර්තමානයේ නම් මේ පින්නතුන් නේද? දැන් දානි පූජා කරනවා නිතර නේද? ඒතකොට මෙන්න මේ කාරණා තුන හොඳට විමසන්න මේ පින්වත් පිරිසනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? පුබ්බේව දානා සුමනෝ හෝති. ඒ කියන්නේ දානි දෙන්න ඉස්සර වෙලා හිත පහදවා ගන්නවා. දදං චිත්ත පසාදේති. දෙන අතරතුරත් හිත පහදවා ගන්නවා. දත්වා අත්තමනෝ හෝති. දීලා ඉවර වෙලත් මොකද්ද? හිත පහදවා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉද බික්කවේ පටිග්ගාහක වීතරාගාවා හොන්ති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනික් කාරණා තුන පිළිගන්න පිරිසකින්. ඒ පිරිසකින් රාගේ දුරු කරපු පිරිසක් විය යුතුයි කියනවා. රාග විනයායවා පටිපන්න. රාගේ දුරු කරන්න පිළිපන්න පිරිසක්. එහෙම නැත්තම් ඊළඟ දේශනා කරා වීත දෝසාවා හොන්ති. තරහා දුරු කරන්න තරහා දුරු කරපු පිරිසක්. දෝස විනයායවා පටිපන්නා. තරහා දුරුකරන්න පිළිපන්න පිරිසක්. ඊළඟට වීත මෝහාවා හොන්ති. මෝහය සම්පූර්ණයෙන්ම දුරුකර පිරිසක් වෙන්න ඕනි කියනවා. මෝහ විනයායවා පටිපන්නා. එහෙම නැත්තම් මුලාව මෝහය දුරුකරන්න පිළිපන්න පිරිසක්. එතකොට රාගී දුරුකරේ කවුද? බුදුරජාණන් වහන්සේ රාගේ දුරු කරා. රහතන් වහන්සේලා සීළු රහතන් වහන්සේලට රාගේ තියෙනවද? නෑ, රාගේ දුරු කරා. එතකොට බලන්න ඒ රාගේ දුරු කරපු මුනිවරු වැඩි ඉන්නේ කොහෙද? බුද්ධ ශාසනේ පමණයි. බුද්ධ ශාසනේ පරිබාහිර රහතන් වහන්සේලා වැඩි ඉන්නවද? නෑ.
එහෙනම් බන් රාගේ දුරු කරපු ඒ අරහත් මුනිවරු වැඩෙන්නේ බුද්ධ ශාසනේ පමණයි. එතකොට බලන්න මේ රාගේ දුරු කරපු අතීතී යම්තාක් රහතුන් පහළ වුණාද නේ? ඒ සියලු රහතන් වහන්සේලා නිකලස් භාවයට පත් වෙලා සසරින් ඈතර වුණා නේ? එතකොට බලන්න ඊළඟට තරහ පටිගය සම්පූර්ණයෙන්ම දුරු කරේ කවුද? රහතන් වහන්සේලා නේ? ඒ වගේම මුලාව මෝහය සම්පූර්ණයෙන්ම දුරු කරේ කවුද? රහතන් වහන්සේලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ රහතන් වහන්සේලා ප්‍රමුඛ ඒ ශ්‍රාවක සංඝරත්නේ තමයි මෙවැනි අද්භූත ගුණයන්ගෙන් සමන්විතව වැඩ සිටියේ. එතකොට වර්තමානයේ වැඩින ශ්‍රාවක සංඝරත්නේ ගත්තොත් ඒ මහා ශ්‍රාවක සංඝරත්නේ කුමක්ද කරන්නේ? රාග දේශ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න උත්තම පිරිසක්. රාග දේශ මොහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පිරිසක්. මේ රහතන් වහන්සේලාගේ ජීවිත හරීම පුදුමයි පින්වත්නි. හරීම අසිරිමත් ඒ රහතන් වහන්සේලාගේ ජීවිත. දවසක් පින්නතුනි රහතන් වහන්සේ එනමගේ ජීවිතය බලන්න කොච්චර අසිරිමත් ජීවිතද. හිටියා තිස්ස කියලා මහරහතන් වහන්සේ නමක්. කවුද? තිස්ස. ඉතින් මේ රහතන් වහන්සේ කාලයක් තිස්සේ අවුරුදු ගාණක් එක්තරා නිවසකට පිණ්ඩපාති වැඩියා. මැණික් උපදමන කෙනෙකුගේ නිවසට නිතර දැන් පිණ්ඩපාති වඩිනවා. පිණ්ඩපාති වඩිනකොට ඒ ස්වාමි දියණිය, ඒ කියන්නේ මැණික් උපදමන මිනිස්යාගේ බිරිඳ, හරි ශ්‍රද්ධාවන්තයි. ඇය හරීම සතුටින් දානි පූජා කරනවා. ඉතින් මේ එක දවසක් මෙහෙම දානට වැඩියට පස්සේ අර ස්වාමි දීනිය මොකද කරේ? එලි පිලක් වගේ කොටසක් තියෙන්නේ. ඒකෙන් මේ ආසනයක් හදලා කිව්වා, අනේ ස්වාමීනි මේකේ අසුන් ගන්න ඉක්මනට දානි හදලා දෙන්නම් කිව්වා. දැන් මොකද කරේ? ඇය ඉතා සතුටින් දැන් දානි හදනවා. මේ වෙලාවේ කොසල් රත්තුමාගේ රාජපුරුෂයෙක් මැණිකක් අරගෙන අර මැණික් උපදම මිනිස්සයාට ගෙනත් දීලා කිව්වා, එම්බා පුරුෂය මේක ඉක්මනට උපදමලා දෙන්න රජතුමාට මේක හදිස්සියක් කිව්වා. ඒ වෙලාවේ අර මිනිස්සයා මොකද කරේ? අර මස් වාගයක් කප කප හිටියේ. මස් වාගේ කප කප ඉඳලා අර ලේ වැකුණු අතින්ම අර මැණික අල්ලලා අර කොටිය උඩින් තිබ්බා. මේ වෙලාවේ මොකද කරේ? මේ ගෙදර ඇති කරා කොස්වා ලේනියෙක්. මිනුම් දන්නව නේද කතාව නේද? කොස්වාලීනියක් ඇති කරා. කොස්වාලීනියා දැක්කා එකපාරම අතන මස් කෑල්ලක් තියෙන්නේ කියලා. අර මැණිකට නේද? ඉගිල්ල ඇවිල්ලා මොකද කරේ? ගිහිල්ලා. දැන් අර මිනිස්සයාට ඉතින් ඒක අමතකුණා. මොකද කරේ? මේ මස් කපලා ඉවර වෙලා බැලුවා මැණික තියෙනවද කියලා නේද? එතකොට මැණික නැහැ. කලබල වුණා. කලබල වෙලා දැන් බිරිඳගෙන් අහනවා ගිහිල්ලා මේ සොඳුරිය මේ මැණික ගත්තද කියලා ඇහුවා. ඉතින් අර බිරිඳ කියනවා, අනේ ස්වාමීනි මම මැණික දැක්කේ නැහැ කියනවා. තව කලබල වුණා. මොකද රාජානනේ නේද? ඉතින් මොකද කරේ? කල්පනා කරලා බැලුවා වෙන කිසි කෙනෙක් මෙහි ගෙදරට ආවේ නැහැ. එකත් එකටම ශ්‍රමණයා තමයි ඕක ගන්න ඇත්තේ. දැන් රහතන් වහන්සේ ගැන මේ කියන්නේ නේද? එහෙම ඉතලා අර ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඇත්ත කියන්න ඔබ වහන්සේ නේද මැණික ගත්තේ කිව්වා. උන්වහන්සේ කරේ බාගෙන හිටියා. ඒ කරබන් හිටි දැන් උන්වහන්සේ දන්නවා අර මැණික අර කොසවලින ගිල්ල කිව්වොත් මරනවා නේද? ඉතින් රහතන් වහන්සේලා කියන්නේ සියලු ප්‍රාණීන් කෙරේ හිතානුකම්පිත වාසය කරන මුනිවරුන් නේද? ඊට පස්සේ දෙවෙනි පාරත් ඇහුවා. උන්වහන්සේ කරේ බාගෙන හිටියා. දැන් අර මිනිස්සයා තරහා වුණා. දැන් තරහායි. මේ මිනිස්සයා දැන් ඊටමත් තරහින් ඉන්නේ, ආවේගශීලී. ගිහිල්ලා කඹයක් අරන් ආවා. පොලු කෑල්ලකුත් අරන් ඇවිල්ලා ආ රහතන් වහන්සේගේ හිස වටේ හිතුවා. ඔතලා අර පොල්ල මැදින් දාලා පොල්ල තද කරා. තද කරනකොට උන්වහන්සේගේ නාහයෙන් කටින් කන් වෙනින් ලේ වැක්කිරෙන්න පටන් ගත්තා. නමුත් උන්වහන්සේ අකම්පිත සිතින් මෛත්‍රී සහගත සිතින් ඒ සියල්ලම ඉවසුවා. ඒතර කොස්වාලීනට මහා සංවේගයක් ඉපදුණා. මහා සංවේගයක් ඉපදිලා උන් ඒ කොස්වාලීනිය රහතන් වහන්සේ ඉන්න තැනට ආවා. ඒතර අර මිනිස්සයා මොකද කරේ? පයින් එකක් ගැහුව කොස්වාලීනියට. ගහපු ගමන් කොස්වාලීනියා බිත්තියක වැදිලා ගිහිල්ලා මරණයට පත් වුණා. එතකොට රහතන් වහන්සේ කියන අර මිනිස්සයාට, පින්වත
මේ ඕක ටිකක් පුරුල් කරන්න අර කොස්වාලීනියා මැරුණාද කියලා බලන්න කිව්වා. අර මිනිස්සු කිව්වා ඔබ වහන්සේට මේ දේ තමයි වෙන්නේ ඇත්ත කිව්වේ නැත්තම්. බලන්න නේද මේ ඒ අසත්පුරුෂ හිතක තියෙන ස්වභාවය නේද? ඊට පස්සේ මේ දෙවෙනි පාරක් කිව්වා අර කොස්වාලීනියා මැරුණාද කියලා බලන්න කිව්වා. මොකද කරේ ඉතින් අර මිනිස්සු ඇගිල්ල බලනකොට කොස්වාලීනියා මැරිලා. ඊට පස්සේ ඒ කිව්වා එහෙනම් බඩපල්ල බලන්න ඔය කොස්වාලීනේ බඩේ මැණික ඇති කිව්වා. ඉතින් බඩපල්ල බලපු ගම මැණික. අර මිනිස්සයා ඇඟි මයිල් කිලින් වුණා. හීන් දාණ්ඩිය දාන්න පටන් ගත්තා. එතනම වැඳ වැටුණා අනේ ස්වාමීනි මට සමා වෙන්න. මට සමා වෙන්න කියලා ඒ මිනිස්සයා සමාව ඉල්ලුවා. ඉතින් රහතන් වහන්සේ පින්වත්නි කිසි වෙලාවක උන්වහන්සේට දේශයක් ඇති වුණේ නැහැ. නේද? උන්වහන්සේ කිසි වෙලාවක අමනාපයක් ඇති වුණේ නැහැ. අමනාප මාත්‍රයක්වත් හටගත්තේ නැහැ. අකම්පිත සිතින් මෛත්‍රී සහගත සිතින්ම උන්වහන්සේ වාසය කරා. ඊට පස්සේ කෝ අනේ ස්වාමීනි මේ වෙනද වගේම අපේ නිවසේට පිණ්ඩපාති වඩිනසේක්වා කියලා. එතකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ වදාරනවා මං කිසි දවසක අදින් පසු මේ යම් ගෙදරක මේ පියස්සකින් ඇතුළකට මං කිසි නිවසකට ආයේ නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේ වදාරනවා පින්වත මේක මගේ දෝෂයකුත් මේක මේ ඔබගේ දෝෂයක් නෙමෙයි කියනවා. මේක ඔබේ දෝෂයක් නෙමෙයි මේකයි සසරේ ස්වභාවය. බලන්න සාමාන්‍ය කෙනෙකුට මෙහෙ එකක් වුණා නම් මොකක් කියයිද? මං පලිගන්නවා කියයි. කියන්නේ නැද්ද? කියනවා. නේ? මං පලිගන්නවා මං බලා ගන්නම් එහෙනම් නේද? ඇයි වෛර ක්‍රීම් ස්වභාවයක් නේ සාමහිතක ස්වභාවයනේ බලන්න මුනිවරුන්ගේ ස්වභාවය බලන්න. නේද? ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කීනන් පුරාණන් නවන් නත්ති සම්භවන්. උන්වහන්සේලාගේ සියලුම පැරණි කර්ම ෂේ කළා තියෙන්නේ. අලුතෙන් ආය කර්ම හටගන්නේ විරත් චිත්ත ආයතිකේ බවස්මින්. ඒ විරාගී සිත අනාගත කිසි භවයකට ඇලෙන්නේ නැහැ. තේ කීන බීජා අවිරුල්ලි ඡන්දා. ඒ විඥානේ උන්වහන්සේලාගේ විඥානේ ආයේ නැවත භවයක් කරා පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නිකලිස් මනස ආය හට මේ නැවත භවයක් කරා හටගන්නේ නැහැ පින්වත්නි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය නිබ්බන්ති දීරා යථායම් පදීපෝ. පහන් සිලක් නිවෙනා වගේ ඒ උන්වහන්සේලාගේ සිත නිවිලා යනවා. එතකොට බලන්න පින්වත්නි ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය බලන්න. ආන්නේ එවැනි මුනිවරු උදෙසයි ඒ විදිහට දානේ පූජා කිරීමෙන් මහත්ඵල මහානිසංස විපාක උදා වෙන්නේ පින්නතුනේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණෙන් ඉස්මතු කරන්නේ පින්වත්නි ඒ විදිහට ඒ රාගය ద్వේෂය මෝහේ දුරුකරු පිරිසක් වීම රාග දේශ මොහ ප්‍රහාණය කරන්න පිළිපන්න පිරිසක් වීම මෙන්න මේ චලංග දාණයට ඒ දාණය පිළිගන්න පිරිසකින් ඒ කාරණේ පරිපූර්ණත්වයටපත් වෙන්න ඕනේ. එතකොට එදා වේලුකණ්ඨකී නන්දමාතා පූජා කරපු දාණේ එදා රහතන් වහන්සේලා වැඩ හිටියා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා වැඩ හිටියා. එතකොට එතන තව ඉන්න ඇති අවශේෂ නේද මාර්ගඵලලාභී උත්තමයෝ නේද? එතකොට ඒ උත්තමයෝ රාගදේශ මොහ ප්‍රහාණය කරන්න පිළිපන්න පිරිසක් නේ. සකදාගාමි උත්තමයෝ රාගදේශ මොහ ප්‍රහාණය කරන්න පිළිපන්න පිරිසක් නේ. එතකොට සෝතාපන්න උත්තමයෝ නේ. එතකොට බලන්න ඒ කාරණයෙන් ඒ දානේ පිළිගන්න පිරිසත් සම්පූර්ණයි. එදා නන්දමාතාවගේ පැත්තෙමුත් ඒ කාරණේ සම්පූර්ණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ චලංග දාණයෙන් රැස්සින පින මෙපමණයි 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 කියලා ප්‍රමාණ කරන්න බෑ කියලා. ඒකෙන් ලැබෙන විපාකේ අසංකේයයි අප්පමේයයි. ඒක ප්‍රමාණ කරලා ඉවර කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාරනවා. කෙනෙක් හිතනවා කියනවා මහමූදට ගිහිල්ලා බාල්දියක් අරගෙන මහමූදේ මං මේ ජලය සම්පූර්ණයෙන්ම ගණන් කරලා ඉවර කරනවා කියලා. ඉතින් ඔහු මොකද කරන්නේ? 1යි 2යි 3යි 10යි 20යි 100යි 200යි 10යි ලක්ෂයයි කෝටියයි ඔය විදිහට ගණන් කරනවා කියනවා. කවදාවත් මැනලා ඉවර කරන්න පුළුවන්ද? මේ ආන්නේ වගේ කිව්වා. මේ අනුත්තර පින්කේත උදෙසා යම් චූටි දෙයක් පූජා කරාද ලැබෙන විපාකේ ප්‍රමාණ කරන්න බෑ කියලා.
මෙපමණයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ කිව්වා. ලැබෙන විපාකේ ශ්‍රාවක සංඝරත්නයේ උදෙසා දෙන දානේ විපාකේ. එහෙනම් බලන්න පින්වත්නි, මේ ශ්‍රාවක සංඝරත්නයේ මොනතරම් අසිරිමත්දනේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්වැදලා හිට දින 7ක්. දින කීයද? 7ක්. මේ වෙලාවේ පුන්න කියන 16ක් බිම්බිසාරත්තුමාගේ 16ක් එදා සෙනෙක රජගහනවර සෙනකිලි දවසක්. ඉතින් මේ පුන්න එනවා රාජමාලිකාවට. රාජමාලිකාවට එනකොට රත්තුමා අහනවා පුන්න, ඔබ මේ සෙනකිලියට යන්නේ නැද්ද? විනෝද වෙන්න යන්නේ නැද්ද කියලා. ඉතින් මේ පුන්න දුප්පත්නේ නේද? 16 කියන අනේ දේවයන් වහන්සේ, අපිට මොන සෙනකිලිද? අපි මේ එදා ජීවිතය ගත කරන්නේ බොහෝම අමාරුවෙන්. ඉතින් එදා වේලා අපි ගත කරන්නේ බොහොම අමාරුවෙන් වෙච්ච එකේ කොහොමද අපි සෙනකිලි වලට යන්නේ? මං අද ආවේ දේවයන් වහන්සේගෙන් ගවයන් දෙන්නෙකුයි නගුලකුයි අරගෙන සීසාණ්ඩ යන්න. ඉතින් මොකද කරේ? ඉතින් ගවයන් දෙන්නෙකුයි නගුලකුයි අරගෙන කුඹුරට ගිහිල්ලා සීසාණ්ඩ දැන් යන්න පිටත් වුණා. පිටත් වෙනකොට දැන් ඔහුගේ බිරිඳ ඉන්නවනේ. බිරිඳට කිව්වා මේ සුඳුරිය, අද එහෙනම් මේ මට කෑම අරගෙන මේ කුඹුරට එන්න කියලා. දැන් හරි සතුටින් දැන් පුන්න හරි දැන් දුප්පත්නේ නේද? සීසානවා දැන්. සීසානකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ 7 වෙනි දවසේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙනවා. අවදිලා බලනවා කාටද පිහිට වෙන්නේ කියලා. අන්න උන්වහන්සේට පෙනෙනවා කවුද? අර පුන්න අහිංසක කෙනෙක් නේද? ඉතින් මොකද කරේ? පිහිට වීම පිණිස කුඹරට වඩිනවා. වඩිනකොටම පුන්න දකින්වා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ධර්මසේනාධිපති ප්‍රඥාවෙන් අග්‍ර වූ දකුණත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වඩින්න කියලා. හිත පැහැදෙනවා. නේ? හරි සතුටටපත් වෙලා දූවගෙන ගිහිල්ලා දැන් දැහැටි අවශ්‍ය වෙලා ඇති කියලා දැහැටි පූජා කරනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය දෙනවා. හිතනවා දැන් මේ පැන් අවශ්‍ය වෙලා වෙන්න ඇති කියලා පිරිසුදු පැන් එක ඉතා සතුටින් පූජා කරලා වන්දනා කරනවා. හිත පහදවාගෙන වන්දනා කරනවා. වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගහක් මුල වැඩ